ඒ වගේම දැන් සමහර අපේක්ෂකයෝ ඉල්ලා අස්වීම සඳහා යම් උත්සාහයක් ගන්නවා. අපි ඒ පිළිබඳ නිශ්චිත සඳහනක් කොතනකවත් සටහන් වෙලා නැහැ. තුන්වෙනි කාරණේ කරු කතා නැගතුමනි, දැන් මාර්තු 9 අප්‍රේල් 25 වුණා. අද මාර්තු 21. අද මාර්තු 21 වෙනිදා දවසේ මේ අප්‍රේල් 25 කියලා කියන දිනියත් නොවැදගත්. ඒ වගේම වගකීම් රහිත රාජ්‍ය ලියවිල්ලක් බවට පත් වෙලා තියෙනවා. නොවැදගත් වගකීම් රහිත රාජ්‍ය ලියවිල්ලක් බවට පත් වෙලා තියෙනවා. එනිසා මෙතන මේ අපේක්ෂක මොන පක්ෂයේද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මොන පක්ෂෙන් නොමිනේෂන් නාමජන දුන්නත් කරපු තනාගතුමනි, රාජ්‍ය සේවකයන් විදියට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉහළ කැපවීමක් කිරීමේ උවමනා පෙරදරිවයි කුමන පක්ෂකින් හෝ මේ අපේක්ෂකයන් තරඟ වැදලා තියෙන්නේ. එළඹෙන්නේ අවුරුදු මාසෙ. අපි අවුරුද්දන වැටුප් දෙකක් හම් වෙනවා. මේ ආර්ථික දුෂ්කර කොන්දේසි යටතේ ඉතා අමාරුවෙන් ජීවත් වෙන මේ කණ්ඩායම වෙනුවෙන් මම කියන්නේ පාර්ලිමේන්තුව විදියට හරි එක එකිනෙකාට අපි ඇඟිලි දික් කරන්නේ නැතුව සාමූහික තීන්දුවක් ගමු. අදුම වශයෙන් මූලික වැටුපෝ ගෙවිය යුතුයි කියලා කියන තැනට එමු. නැත්නම් මැතිවරණ දිනය අනන්තය දක්වා දිවෙන නිශ්චිත නොවන දිනයක් බව ඔබතුමා දන්නවා, කරු අගමැතිතුමා දන්නවා, මමත් දන්නවා, රටටත් තේරෙනවා. කරු කතා නැගිටුමනි, ගරු කතා නැගිටුමනි, මම ඉතා ඕනකමින් ඉල්ලන ගරු රාජ්‍යමතුමා, දැන් ගලසලා පිරුම් මැතුමා කිව්වා වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්තියකට ඕනම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් පටහැනි දින නියමයක් නැතුව කල් ගියත් අර අවස්ථාව දීපු එක කියලා. දින නියමයක් තියෙනවා නම් ඕකේ නැත්තම් ඕකේ නැහැ කියලා එකක් නැහැනේ. එතකොට එතනදී මේ වෙනස් තීරණ අරන් තියනවා. අඩු ගානේ බලන්න මේක කවුරුවත් එහෙම තීරණයක් ගත්තොත් උසාවියට යන්නේ නැහැ නේ. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා කරුණාකර බලන්න. ඒගොල්ලෝ අඩු ගානේ දැන් ඡන්දේ ඉල්ලන කොට්ටාසෙන් පරිබාහිර තැනකට හරි తాවකාලිකව මාරු කරලා. ඒ කියන්නේ දේශපාලන බලපෑම කරන්න බැරි වෙන්න. ඒ මාරු කරලා හරි මේ අවුරුද්දට කලින් මේ මිනිසුන්ට වැටුපෙන විදියක් හදන්න. නැත්තම් අපි හැමෝම මේකේ වගේ උත්තරකාරයෝ වෙනවා.